එළ ජාතික අභිමානේ රැකිවීර පුතා රුහුණේ දිනලා ජන හද නංවාජය හද රට දින වන්නට සැල්සේ එළ ජාතික අභිමානේ රැකිවීර පුතා රුහුණේ දිනලා ජන හද නංවාජය හද රට දින වන්නට සැල්සේ මගේ මාධ්‍ය ජීවිතයේ මා ඉතාම ගරු කරන මගේ මාධ්‍ය සහෝදරයා තමයි අද අපේ කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සම්පකාර සංවර්ධන ඒ වගේම වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු බුද්ධික පදිරණ මැතිතුමා. ගරු බුද්ධික මැතිතුමනි, මාධ්‍යයේ අවුරුදු 38ක් 40ක් පමණ කාලයක් නිරත වුණු කෙනෙක් හැටියට, ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඔබ අමතුම කෙනෙක් හැටියට මා මේ වෙලාවේ මතක් කරනවා. මාතර අභිමානය තමයි අපේ බුද්ධික පදිරණ මැතිතුමා. ඒකට හේතුවක් තියෙනවා. මම ඔබතුමන් විවිධ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ විශේෂයෙන්ම ඒ යුගවලදී දේශපාලනඥයින් සමග ඔබතුමන් විවිධ කතිකාවන් පවත්වනු ලැබුවා. මම හිතන්නේ ඒ පන්නරය මට විශේෂයෙන් මතක් වෙන අපි ඔබතුමා වැනි යොවුන් මාධ්‍යවේදීන් විශේෂයෙන්ම දේශපාලනඥයින් සමග
රූපවාහි නාලිකාවස්සේ සාකච්ඡා පාත්වන විට ඔබ එදා හිතන්නට නැතුව ඇති මා දේශපාලනයට පිවිසෙනවද නැද්ද කියලා. කොහොම වුණත් ඔබ ඒ තුළින් ලබාගත්ත පරිණත භාවය මම හිතන්නේ දේශපාලනකින් ඔබ තරම් ඇසුරු කර මාධ්‍යවේදී ගැන මට හිතන්නට බෑ. ඒ සියල්ල තුළින් ලබාගත් ඒ පරිණත භාවය නිසාම වන්නට ඕනේ අද අර ඇමතුමන් කිව්වා වගේම ලංකාවේ දිගම නම් ලැයිස්තුවත් එක්ක අමාත්‍යාංශ රැසක්. ඒ වගේම මේ සතස වැනි ආයතනයක් ඔබතුමන්ට බාර දීලා තියෙනවා. පරිණත භාවය තුළින් මේ ලබාගත් පන්නරේ නිසාම වන්නට ඕනේ මේ තුන්වෙනි ලංකා සතස මෙගා සතස මේ මාතර ඔබේ ගම්පියසට ලබා දුන්නේ. බුද්ධික පතිරණ ඇමතුමාගේ ආරාධනාව පරිදි වචන කීපයක් කතා කරන්නට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. එතවසෙම එතුමා කියපු ආකාරයට ලංකාවේ පිහිටවන තුන්වැනි මෙගා සතස් ආයතනය, එවැගේම දකුණු පළාතේ පිහිටවන පළමුවැනි මෙගා සතස් ආයතනය මාතර නගරයේ පිහිටවීම ගැන අපි එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම මෙම ආයතනය හරහා අපි දැකපු ආකාරයට නවීනතම තාක්ෂණයත් එවැගේම පරිසර හිතකාමී සංකල්පත් ඒකාබද්ධ කරලා ජනතාවට දැරිය හැකි විලකට ඒ බඩු භාණ්ඩ ලබා දීමට කටයුතු කිරීම ගැන මා සතුටු වෙනවා. යලි වතාවක් බුද්ධික පතිරණ ඇමතුමාට මාගේ අවංක හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. අත වශයෙන්ම ඉතාමත්ම දක්ෂ ක්‍රියාශීලී ඇමතිවරයෙක් හැටියට එතුමාට මේ අමාත්‍යාංශය හරහා විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වෙනවා. අද දවස අපේ අමාත්‍යාංශයට වගේම සතස ආයතනයටත් ඓතිහාසික දවසක්. මංගල සමරුවේ මැතිතුමනි, මෙගා සතසවල් ලංකාවේ තියෙන්නේ අද මේ ආරම්භ කරන මෙගා සතසත් එක තුනයි. පළවෙනි මෙගා සතස රත්මලානේ, දෙවෙනි මෙගා සතස කණ්ඩ උඩ රට රාජධානියේ මහනුවර, අද තුන්වෙනි මෙගා සතස ඔබතුමාගේ නැතිවරණ කොට්ටාශේ, ඔබතුමා නායකත්වය දෙන මාතර දිස්ත්‍රික්කේ ඔබතුමාගේ අනුග්‍රහය දායකත්වය මේ ගැන කියපු වෙලාවේ ඔබතුමා ඒ පිළිබඳව සතුටෙන් සතුටු වුණු හැටි මට ඒ ගැන කියපු විදිය මම ඔබතුමාගෙන් දිනේ ඉල්ලපුවාම අද දවස. ඒ වගේම අද දවස තවත් ඓතිහාසික වැදගත්කමක් තියෙනවා. සතස එක්තරා වකවානුවක සමුපකාර ව්‍යාපාරයත් එක්ක බැඳිලා තිබුණා. අද ජාත්‍යන්තර සමුපකාර දිනය. ඇත්තටම ජාත්‍යන්තර සමුපකාර දින ජාතික උත්සවය තව හරියටම සති දෙකකින් මාතර නගරේ සනජය සූර්ය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මාසේ 21 වෙනිදා හවස දෙකට. ඒ නිසා ජාත්‍යන්තර සමුපකාර දිනයේ දවසේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව විදියට එදා තිබුණු අද ලංකා සතස විදියට අපි කවුරුත් හඳුන්වන මෙගා සතස තුන්වැනි ශාඛාව දකුණු පළාතේ පළවෙනි ශාඛාව මංගල සමරුවේ මැතිතුමනි මාතර නගරේ ජනතා අයිතියට පත් වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකදී ඔබතුමා කැබිනට් මණ්ඩලයේදී ලබා දෙන සහයෝගය රිෂාඩ් බදුරුද්දීන් ඇමතිතුමාගේ යුගයේ අදත් වෙනසක් නැහැ. ඔබතුමා පෞගිය සතියේ මගේ ජීවිතේ මම ඉදිරිපත් කරපු පළවෙනි කැබිනට් පත්‍රිකාව බවට පත් වුණේ ෆෝමලින් ඒකාධිකාරය රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට STC එකට ලබා ගන්න. ඒකට හේතුව මේ ආහාර වලට අද ෆෝමලින් එකතු කරනවා. මිනි එම්බාම් කරන්න පාවිච්චි වෙන්නේ මං හිතන්නේ අඩුවෙන්. වැඩියෙන් පාවිච්චි වෙන්නේ ආහාර වලට එකතු කරන්න.
කරවල වලට එකතු කරන්න. පුම්බල කඩ වලට එකතු කරන්න. හාල් මැස්සන්ට එකතු කරන්න. එහෙම නැත්නම් පළතුරු කල් තියාගන්න. ඉතින් මේ தත්ත්වය නැති කරන්න කැබිනට් පත්‍රිකාව ගෙනාවා. ඔබතුමා ඒ කාරණේදී අපිත් එක්ක මේ අපේ අමාත්‍යංශයේ වැඩ පිළිවෙලත් එක්ක ඍජුවම එකවර හිටගත්තා. ඒ නිසා ගිය සතිය අපිට පුළුවන් වුණා ෆෝමලින් ඒකාධිකාරයේ පෞද්ගලික ව්‍යාපාරික අත තිබුණු විවිධ අක්‍රමිතා වෙනුවෙන් පාවිච්චි කරපු ෆෝමලින් අද ක්‍රමවේදයක් අනුව ජනතාවගේ ඔය මරණයක් වුණු අවස්ථාවකදී හැර වෙනත් දේවල් වලට යොදව ගන්න එක සීමා කරන්න. ඒ නිසා අපේ අමාත්‍යංශය ලංකාවේ ඉපදුණු මිනිස්සයට නෙවෙයි පෙළක් අමාත්‍යංශ අදාළ වෙන්නේ ඉපදුණු මොහොතේ ඉඳලා ජීවත් වෙන මොහොත දක්වා මිනිස්යන්ට පමණයි. අපි අපේ අමාත්‍යංශයේ උපන්න පුජ්‍යලයටත් කලින් උපදින්න ඉන්න මිනිස්යාගේ ඉඳලා මරණ පුජ්‍යලය දක්වා වග කියන අමාත්‍යංශයක්. ඒකට හේතුව දැන් සාමාන්‍යයෙන් දරුවා බඩට ඇවිල්ලා මාස 4ක් යනකොට අම්මලා තාත්තලා දන්නවා දරුවා කොල්ලද කෙල්ලද කියලා. කොල්ල නම් ලා නිල් පාටෙන් සූට් මහන්න පටන් ගන්නවා, කෙල්ල නම් රෝස පාටෙන් ඇඳුම් මහන්න පටන් ගන්නවා. ඒ ඇඳුමේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් දුවගෙන යන්න තියෙන්නේ පාරිභෝග අධිකාරියට. පාරිභෝග අධිකාරියෙන් පටන් ගත්තම මිනිස්සෙක් මිය ගියා මම කියපු විදිහට එම්බාම් කරන ෆෝමලින් ටික දක්වා වග කියන්නේ අපේ අමාත්‍යංශය. ඒ නිසා එක පැත්තකින් ලංකාවේ දිගම නම තියෙන අමාත්‍යංශය. අනිත් පැත්තෙන් පෞගිය කාලේ Facebook කරා අපිට ගහද්දි කිව්වේ ලංකාවේ වැඩිම ආයතන තියෙන්නේ මේ අමාත්‍යංශයට කියලා. ඉතින් එක පැත්තකින් දිගම නම තියෙන අමාත්‍යංශය, අනිත් පැත්තෙන් වැඩිම ආයතන තියෙන අමාත්‍යංශය මේ දවස්වල පාර්ලිමේන්තුවේ ඉන්න කොටම මිනිහට බාර දීලා තියෙනවා වැඩ බලන්න. එතකොට මේක කියපුවාම ඇමතුමා කිව්වා මේ මොහන් පීද සිල්ල මන්ත්‍රීතුමා මට වඩා ටිකක් කොටද කියලා ඒක ලබන සතියේ ගියාම මැනලා බලන්න ඕන. ඒ නිසා කොහොම වුණත් අද ඔබතුමාගේ අනුග්‍රහය දායකත්වයේ ශක්තිය ඒ වගේම අපේ හිටපු ඇමතුමාට මේ යෝජනාව මම එදා මේ අමාත්‍යංශ නියෝජ්‍ය ඇමතිවරයා විදියට ගෙනාපුවාම මම ඒක කෘතවේදීව මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. එතුමා ඒ කටයුත්ත දක්වපු සුහදශීලී දායකත්වයේ ඒ සියල්ල එක අපි ලංකාවේ තුන්වෙනි මෙගා සතුස අද ජනතායිතියපත් කරා. ඒ වගේම ලංකා සතුස අද අපි විවෘත කරන්නේ 422 වෙනි ශාඛාව. අපේ ඉලක්කය මේ අවුරුද්ද තුල අපේ සතුස ජාලය 500 දක්වා ඉහළට ගෙනියන්න. මේ සති ඉදිරි කීපය තුල අපි විවෘත කරනවා. ඒ වගේම අපේ බලාපොරොත්තුව සතුස ලාභ ලබන ආයතනයක් විදිහට පවත්වාගෙන යන්න. ඒකෙදි පෞගිය වකවානුවට වඩා අපි වෙනස්කම් බරපතල විදිහට කරනවා. හැමතිස්සෙම සතුසක් ආරම්භ කරද්දී දේශපාලන ලැබදියාවට වඩා වෙළඳපොලේ අපිට තියෙන ඒ ස්ථානයේ තියෙන වටිනාකම උපක්‍රමික වටිනාකම ගැන අපි කල්පනා කරනවා. ඒ වගේම ලාභ නොලබන සතුසවල් අපි නියමිත කළමනාකාරීත්වයක් යටතේ සහ ඒ වගේම එය වඩාත් හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් විදිහට ප්‍රතිසංවිධානය කරනවා. ඒ නිසා ඉතා පැහැදිලිව සතුසේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉඳලා බඩු භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉඳලා අපි ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම සමහර සිල්ලර කඩවලවල තියෙන හාල් බැලුවොත් අපිට වඩා මිල අඩුයි. සමහර බඩු භාණ්ඩ අපිට වඩා මිල අඩුයි. එහෙම භාණ්ඩ අපි හඳුනාගෙන ඇයි අපිට ඊට වඩා අඩුවෙන් දෙන්න බැරි? හැබැයි අඩුවෙන් දෙන්න පුළුවන් හැම මොහොතකම සාමාන්‍ය පෞද්ගලික ව්‍යාපාරවලට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් ක්‍රමවේද නිර්මාණය කරගන්න. ඒ සඳහා අවශ්‍ය මොකද සතුසට එන්නේ මට මතකයි ඉස්සර අපේ අම්මලා තාත්තලා සතුසට යන්නේ ගෙදර ගාව තියෙන කඩ 10ක් 15ක් 20ක් 30ක් පහු කරේ. ඒ අඩුවට ගන්න ප්‍රමිතියක් සහිත බඩු ගන්න විශේෂයෙන්ම ප්‍රමිතිය. ඒ වගේම අඩුවටත් ප්‍රමිතියටත් භාණ්ඩ ලබා ගන්න අවශ්‍ය ක්‍රමවේද අපි සකස් කරගෙන යනවා. විශේෂයෙන්ම සතුස පෞගිය කාලේ පාඩු ලබන්න එක හේතුවක් වුණේ එහි ප්‍රවාහනයේදී වෙන අක්‍රමිකතා. අද ඒ අක්‍රමිකතා අවම කරන්න නැතිම කරන්න බැරි වුණත් ඉතා අඩු මට්ටමකට අවම කරන්න අපිට ප්‍රවාහන ජාලය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම අපි නූතන තාක්ෂණය ඇමතුමාට පෙන්නේ වස විසතොර එළවලු පළතුරු ඇවිල්ලා පැය 24ක් අතර දාමව අලෙවිකරණ ක්‍රමවේදයට යනවට සමගාමි නූතන තාක්ෂණය මෙතෙන්ට ගේන මේ රැක්කකෙන් යම් භාණ්ඩයක් ගත්තම ඒ ගත්ත සැනකින් ඒක සමස්ත ගබඩාවෙන් අඩුවෙන ක්‍රමවේදය නූතන තාක්ෂණය මෙතෙන්ට එකතු කරන්න
CCTV පද්ධති ශක්තිමත් කරන්න. ඒ වගේම සතුසේ ඇතුලේ ෆුඩ් සිටි වලත් සමානලාට ඇතුලේ බාන්න හොරකම් වෙනවා. ඒක පිටින් එන අයත් කරන්න පුළුවන්, ඇතුලේ අයත් කරන්න පුළුවන්. අපි දැන් ක්‍රමවේදයක් හදනවා ඉදිරි සති කීපය තුළ මැනේජර් මහතුරුගේ වගකීම බාර ගන්නවා. නිලධා ඒක ඇතුලේ වැඩ කරන අය වගකීම බාර ගන්නවා. යම් සතුසේ ආයතනයක බඩු බාන්න නැති වෙලා තියෙනවා නම් එහි මූල්‍ය අලාභය මැනේජර් මහතුරු ඒ වගේම එහි වැඩ කරන සමස්තය විසින් බාර ගන්න ඕන. කරන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් මේ ව්‍යුහය පාත්තන් යන්න බෑ. මේ ව්‍යුහය වැතුණා මතක තියාගන්න හදිසි ආපදාවකදී, එහෙම නැත්තම් රටේ ඇතිවන යම්කිසි ව්‍යාකූල තත්ත්වයකදී ජනතාවට අපිට වඩා ක්‍රමවත්ව කාර්යක්ෂම ජනතාවට සහන දෙන්න බැරි වෙනවා. ඒ නිසා මේ රාජ්‍ය ව්‍යුහය පාත්තන් යන්න ඕන. ඒ පාත්තගෙන යන විනය තියාගන්න ඕන. ඒ විනය පාත්තන් ගියොත් තමයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මැනේජර් මහතුරුන්ට කාර්යබණ්ඩට වැරුණොත් රීජනල් මැනේජර්කට වගේ කියන්න ඕන. ඒ නිසා අපි එහෙම ක්‍රමවේදයක් හදනවා. ඒ වගේම අමතුමනි මේ සතසට මීට අවුරුදු ගානකට කලින් බඳවා ගැනීමේ ක්‍රමවේදය අක්‍රමවත්ව තිබුණා. දැන් අපි ක්‍රමවේදය හදලා තියෙනවා. අපි සියලු සහතික බඳුණු අයගේ සියලු සහතික පරීක්ෂා කරනවා. පක්ෂයේ වැඩක් නැහැ. හොර සහතික දීලා තිබුණොත් අපිට අහු වුණා සහතිකයක්. අමතුමනි ඒ විදේශ විශ්වවිද්‍යාලයක සහතිකයක්. අන්තර්ජාලයේ එහෙම විශ්වවිද්‍යාලයක්වත් නැහැ. අන්තර්ජාලයේ පරීක්ෂා කරපුවාම එහෙම විශ්වවිද්‍යාලයක්වත් නැහැ. ඉතින් ඒ නිසා හොර සහතික කවුද ඉදිරිපත් කළ සතට ඇවිල්ලා තියෙන්නේ? දැන් අපි කියලා තියෙනවා ඒ අයගේ තරාතිරම නොබලා ඒ අයව අපි එළියට දාන. ඒ අය මේ ආයතනේ විනය පවත්තන් යන්නේ. අද සලුසල වැටිලා. අද ගොඩක් රාජ්‍ය ව්‍යවසාය වැටිලා. රාජ්‍ය ව්‍යවසායට පවතින්න පුළුවන් වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ව්‍යවසායන් එක්ක තරඟ කරන්න පුළුවන් වුණොත්. ඒ නිසා අපේ අමාත්‍යංශයට තියෙන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික ව්‍යවසායන් එක්ක තරඟ කරන්න පුළුවන් ආකාරයට ක්‍රියාත්මක කිරීම අපේ ඉලක්කය. මීට වඩා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒකට හේතුව ඔබතුමා කොටපොළ ප්‍රදේශයට යන්න ඕන. ඔබතුමාට සාධාරණයක් වෙන්නේ නැහැ මම දීර්ඝ වශයෙන් කතා කරොත්. ඔබතුමා විනාඩි කීපයක් වෙනුවෙන් මම කරපු ආරාධනාව පිළිඅරගෙන මෙතෙන්ට ආවා. අපි විශ්වාස කරන්නේ මේ රටේ තව අවුරුදු 20කින් 30කින් ඇතිවන විචලනයන්ට වර්තමාන සමාජයත් වර්තමාන රාජ්‍ය ව්‍යාපාරය නියදන ආයතනත් ශක්තිමත් කිරීම. ඒ නිසා තව අවුරුදු 20කින් 30කින් ඇතිවන අභියෝග, තව අවුරුදු 50කින් ඇතිවන අභියෝග ඒව අඳුරගෙන ඒ අභියෝග සඳහා මුහුණ දෙන්න පුළුවන් විදිහට රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කිරීම. ඒක තමයි අපි අමාත්‍යංශයේ දැක්ම. ඒ ශක්තිමත් කරන්න පුළුවන් හැම ආයතනයක්ම ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියන්න. මුදල් අමාත්‍යවරයා වශයෙන්ුත්, මාතර දිස්ත්‍රික්කයේ අපේ දේශපාලන නායකයා වශයෙන්ුත්, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අමාත්‍යවරයෙක් වශයෙන්ුත් මේ කටයුත්තේදී ඔබතුමා ප්‍රතිපත්තිමය වශයෙන්ුත්, මූල්‍යමය වශයෙන්ුත්, ඒ වගේම දිස්ත්‍රික්කයේ වශයෙන්ුත් අපිට දෙන සහයෝගයේ ශක්තිය අපේ හදවතේ ගැඹුරින්ම සටහන් වෙලා තියෙනවා. විශේෂයෙන් මම අවසන් කරන්නට කලින් මෙතෙන්ට පැමිණුණු අනිකුත් සියලුම දේශපාලන නායකයන්ටත් විශේෂයෙන් සතුසු සභාපතිතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා ඇතුළු සතුසු සමස්ත කාර්ය මණ්ඩලය. මම පෙරේදර 9:00-10:00 ආවා. මම ආපු අහම්බෙන් මම මෙතෙන්ට ගොඩ වුණා කියලා නෙවෙයි මම ආවේ. ඒ ආපු වෙලාවෙත් මම දැක්ක මෙතන සිළු දෙනා කරගෙන යන කාර්යභාරය. ඒ නිසා මේ කාර්යයේදී අපවුණු කැපවුණු මේ සඳහා සම්පූර්ණ දායකත්වය දක්වන විශේෂයෙන්ම සතුස නූතනත්වයට ගැලපෙන යුගයට වෙනස් කරන සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මගේ ගෞරවය ආචාර්ය පුද කරමින්, මේ ස්ථානයේ පැමිණු සියලු දෙනාටත් මගේ ගෞරවය ස්තුති පුද කරමින් අපි ජාත්‍යන්තර සමුපකාර දිනයේදී අදිෂ්ඨාන කරගමු සතොස තවත් අවුරුදු ගණනාවක් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ රාජ්‍ය ආයතනයක් විදියට විශ්වාසය ප්‍රමිතිය සහ අඩුම මිලට බාණ්ඩ ලබා දීමේ ක්‍රමවේදී ඉදිරියට යන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවියන්ගේ ආශිර්වාද වේවා. බොහොම ස්තුතියි.